ප්‍රමාතයනි, අද කාර්මේල් අප ස්වාමිදුවගේ මංගල්‍ය අපි පවත්වනවා. අද සුවිශේෂයේ අපිට මරිමව් උදාන ගීය ඉදිරිපත් වෙනවා. මරිමව් උදාන ගීය කියන්නේ මොකක්ද කියලා අපි හැමෝම දන්නවා. මරිමව් උදාන ගීය තුළ දේවමාතාවන් වහන්සේ, ඇත්තට මේක හන්නාගේ ගීතය, ආශ්‍රයෙන් දේවමාතාවන් වහන්සේ ගොඩනගා ගන්නවා කියලා අපි දකිනවා. මේ දේවමාතාවන් වහන්සේ මේ අවස්ථාවේදී දෙවියන් වහන්සේට ස්තුති කරනවා, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. දෙවියන් වහන්සේ තමන්ට කළ ඉමහත් දේවල් ගැන පුරසාරම් දොඩනවා. හේතුව ඇයට දැනෙන නිසා ඇයව දෙවියන් වහන්සේ උන්වහන්සේගේ එකම පුතුණුවන්ගේ මව බවට පත් කරගත්තයි කියන හැඟීම. يعني දෙවියන් වහන්සේගේ මාතාව තියට කෝස් මේ කියන හැඟීම දේව අම්මට ඇති වෙන ලස්සන සිතුවිල්ලක් එක්ක දෙවියන් වහන්සේ දුප්පතාව සතප්පවලා, දීනියාව උසස් කරලා, නරපතීන්ව පහත හෙළුවා කියලා බොහොම පැහැදිලිව අපිට උන්වහන්සේ එතුමියගේ මරිමව් උදාන ගීය තුර ගායනා කරනවා. ප්‍රමන්තිනී, ඒ වගේම අද දිනට નિયમિત සුවිශේෂය තුළ අපි දකිනවා තවත් පැත්තකින් උන්වහන්සේ කියනවා සොදම් සහ ගොමෝරා කියන නගර දෙක ගැන දෙවියන් වහන්සේ අනුකම්පා කරાવી නුබලාගේ සිත් දැඩිකමට වඩා කියලා එදා පරිසවරුන්ට, සදිසවරුන්ට, ජදා ජාතිකයන්ට ජේසුස් වහන්සේ කතා කරලා කියනවා. සොදම් සහ ගොමෝරා කියන නගර දෙකට දෙවියන් වහන්සේගේ සහනය සැලසෙයි උඹලට වඩා කියලා. එතකොට එක පැත්තකින් දේවමාතාවන් වහන්සේ කියනකොට දීනයන්ව උසස් කළා කියලා, තවත් පැත්තකින් අපිට ඒ දහම තුළම ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා සොදම් සහ ගොමෝරා කියන නගර දෙකට දෙවියන් වහන්සේ අනුකම්පා කරනවා සිත් දැඩිකමට වඩා කියලා. දෙවියන් වහන්සේ කාවද උසස් කරන්නේ? දෙවියන් වහන්සේ කාවද නගා සිටවන්නේ? දෙවියන් වහන්සේ කාවද ගොඩ නගන්නේ? දීනියව, දිලින්දව, දුප්පතාව. ප්‍රබෝධිනී, මේ දුප්පතා කියලා කියන්නේ මේ බයිබලීය සංකල්පය තුළ මේ දුප්පතා කියලා කියන්නේ මේ සල්ලි වලින්ම විතරක් දුප්පත් මිනිස්සු නෙමෙයි. දිලින්දා කියලා කියන්නේ, දුප්පතා කියලා කියන්නේ තමන්ගේ සරණය දෙවියන් වහන්සේ මත රඳවන කෙනාට. දීනයා, දුප්පතා, දිලින්දා කියලා කියන්නේ තමන්ගේ සියලු අවශ්‍යතාවන් දෙවියන් වහන්සේ මත රඳවන කෙනාට, දේව සංරක්ෂණය තුළ ජීවිතය ගොඩනගා ගන්න කෙනාට. අන්න එහෙම කෙනාටයි දිලින්දා කියලා කියන්නේ, අන්න එහෙම කෙනාටයි දුප්පතා කියලා කියන්නේ, අන්න එහෙම කෙනාටයි දෙවියන් වහන්සේ මේ කතා කරන්නේ. ප්‍රමාණ අපේ ජීවිතවල අපි හැම මොහොතකම අපි උත්සාහ කරන්නේ අපේ ජීවිතයේ ප්‍රශ්න, කරදර, වේදනාවන් ගොඩාක් වෙලාවට අපේ බලය තුළ, අපේ ශක්තිය තුළ විසඳ ගන්න. අපිට හිතෙනවා අපේ දේවල් අපිට සෙටල් කරගන්න පුළුවන් කියලා. ඒ නිසා දෙවියන් වහන්සේ පොඩි සයිඩ් සපෝට් එකකට හිටපුවම ඇති අපිට. මේ අපිට දෙවියන් වහන්සේ පොඩි සයිඩ් සපෝට් එකකට හිටපුවම ඇති. අපිටමයි ඊතර දේවල් ටික කරගන්නේ. ඇත්ත, අපි තමයි කරගන්නේ. හැබැයි අපිට කරගන්න දෙවියන් මත යැපෙන්නට උනා. දිලින්දා කියන්නේ මේ දිලිඳු මිනිස්සයා කියන්නේ, දීනයා කියන්නේ, දුප්පතා කියන්නේ, දුබලයා කියන්නේ දෙවියන් වහන්සේ නිකම්ම නිකම් මේ අර නෝන්චල්ලයිට නෙමෙයි. දෙවියන් වහන්සේ මත යැපෙන කෙනාට, දෙවියන්ගේ ආදරය මත යැපෙන කෙනාට, දෙවියන්ගේ බලය තුළ යැපෙන කෙනාට. එනිසා දෙවියන් වහන්සේ මත, උන්වහන්සේගේ ආදරය තුළ, උන්වහන්සේගේ බලය තුළ යැපෙන්නට අද අපිට ආරාධනා කරනවා. හරියට දේවම්මව යැපුණා වගේ. ඇයට ජීවිතේ නොතේරෙන තැන් ගොඩයි. ගබ්‍රියෙල් දේවදූතයා ඇවිල්ලා ඇයට මංගලම් කියනකොට ඇයට ජීවිතේ නොතේරෙන තැන් ගොඩයි. ඒ හැම නොතේරෙන තැනක් එක්කම ඇය ස්වාමින් වහන්සේට කියනවා බොහොම පැහැදිලිව, මම ස්වාමින් වහන්සේගේ දාසිය,
එනිසා වහන්සේගේ වචනය ලෙස මට සිද්ධ වෙනවා. මං ඒක විශ්වාස කරනවා. මං ඒක අදහ ගන්නවා. මට ඒ ගැන සැකයක් නෑ. මං නිසැකයි කියලා. ප්‍රවන්තිනි ජීවිතයේ අපි දෙවියන් මත යැපෙන තරමටම අපේ දුර්වලකම දෙවියන් ඉදිරියේ පිළි අරගෙන උන්වහන්සේගේ ප්‍රබලත්වය අපි ඉස්මතු කරන එකට උන්වහන්සේ අපි ඔසවලා තබනවා. ඒ නිසා තමයි මරියතුමී කියන්නේ නේ දිලින්දාට දිලින්දාව සතප්පවලා නේ නරපතීන්ව පහත හෙළලා දීනියව උසස් කරලා නරපතීන්ව පහත හෙළලා සියලු දෙයින් සතප්පු අවයට තමන් තෘප්තිමත් වුණු අයට අයව නරපල හැරලා සාගින්නෙන් ඒගොල්ලන්ව පීඩා කළා. සාගිනියුවන්ට සියලු දෙයින් සතප්පලා. ඒ කියන්නේ මේ සාගින්න මේ පිපාසය දෙවියන්ව අත්දකින්නට දෙවියන්ව බලවත් දෙවියන්ව දකින්නට තියෙන මේ ආශාව තුල දෙවියන් වහන්සේ ඔබව මාව උසස් කරනවා. ඔබව මාව බලවත් කරනවා. ඔබව මාව ශක්තිමත් කරනවා. ඔබව මාව උසස් කරනවා. හැබැයි ඒ ඔබ මම උන්වහන්සේ තුල උන්වහන්සේගේ දීමනා තුල ඔබයි මමයි දීනව දුබලව උන්වහන්සේ මත යැපෙනකොට එනිසා අපි දෙවියන් මත යැපෙන දෙවියන් තුල යැපෙන මිනිස්සු බවට පත්වෙමු. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටාවේ.